සමන්තා චක්කවාලේ සුුවතරාගච්ඡන්තු දේවතා සද්දම්මං මනිරාජස්ස සුනන්තු සග්ගමොක්කදන් දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මස් සවන කාලෝ අයංබදන්තා දම්මත් සවන කාලෝ අයංබදන්තා නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස් නමෝතස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස් කරුණික ශ්‍රද්ධකාමි පිහතුනි. අද සන්ධායාමයේ පපිංවත් පිරිස සුපුුරුදු වෙලාවට වඩා මදක් ප්‍රමාද වෙලා වුනත් සුදානම් දෙන්නේ බුද්ධපුතුන් මුහුණු පොත ඔස්සේ නිතිපතා සජීවීව සිදු කරන සද්ධර්ම දේශනා මාලාවේ අද දවසට නියමිත සත්්ධර්මදේශනාව සිර්තකරන්ත ධර්මාණු ශාසනාව අප තාමකාරය බහුල වුනත් සිද්ධ කරලා දෙන්නේ සේසෙම දවිධවි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ස්ශ්‍රලියාව ධවි වුවර තිබෙන එකම විහාරස්ථානය දවින් පලාත තිබ අපේ කල්ානමිත්‍ර ති පූජනීය උඩහේනේ සීලරථන මාහිමිපාණන් වහන්සේට ගඩු කිරීමක් ලෙස තමයි සේසම්ම මෙපින්කම අපි ටික් කාර්ය බහුලම අවස්ථාවක වුනත් සිද්ධ කරලා දෙන්නේ නහන්සේ බොහෝ කාලයක් තිස්සේ අපි තාම හොඳින් දන්න කියන උහන්සේගේ ඥාති දරුවෝ පැවිති වෙච්ඡාය පවා අප ගාාව අධ්‍යාපනය ලැබවා පේත්සේ නාසනය තුළ. තිය නිසා ඊට ගරු කිරීමක් වස්සේෙන් සේසේ අපි බොහොම කැමැත්තෙෙන් මේ උතුප්පික් කම කරල දෙන්නේ. විහාරස්ථානය මේ වෙනකොට වැඩයින්නේ කුළුගම්මන විමල ජෝති සාමීන් වහන්සේ. උණහන්සේගේ මඟ පෙන්වීම ඇතුව වසන්ත පෙරේරා මහත්මානන් තායක මහත්මයෙක් ඒ පන්සලේ ඩාවින් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ අප ඩාරාධනා කලා. තු පිකම සිද්ධ කරලා දෙන්නට කියලා තමාන්ගේ පන්සලේ සිත කරන වස් පින්ංකම්මාලාවේ තව එක සද්ධර්ම දේශනාවක් ලෙස. අද පින්කමේ දායකත්වය අරගෙන කටයුතු කරනවා සන්ධයා මහත්මිය එ වගේ නිල්මිනි රණතුංග සම්පත් ර මහත්ම මහත්මින් දසන්ත ප්‍රනාන්දු ිලානී ගුණරත්න මහත්ම මහත්මින් නිනෝෂී රණසිංහ කේවින් ජෝජ් මහත්ම මහත්මින් රෝමේෂ් ප්‍රනාාන්දු රුචිර පතිරණ අම්මිල ප්‍රේමරත්න සහස් සමින්ද පෙරේරා කියන පින්වත් පෙරිස අද මේ ධර්මානු ශස්සනාවට දායකත්ව අරගෙන කටයුතු කරනවා. ධවින් වෙලාවෙන් අටයිත්තිහට සද්ධර්ම දේශනාව සිත කරන්නට සූතානංකරගෙන තිබුණා හරියටම පැයක් ප්‍රමාද කරන්නට සිද්ධ වනා දේශනාව හේතුව. මම කිලෝමීටර දාහක් විතර දීර්ග දුරක් මම වැඩඉන්න කනගවා පලාතින්දලා ෆකෝකා පලාතට කෝචයේ පහකට අධික වේලාවක් කිලෝමීටර මනිහිතන්නේ දහසක් විතර ීර්ග තුරක් ගෙවාගෙන අද වැඩ සිටින කුටියට වැඩමකරපු කමම්ම තමයි මේ ධර්මදේශනාව සිත කරන්ට අපි කටයුතු කළේ ප්‍රමාධවෙන්ට පුළු අම්බව අපි කලින් අපේ ආරාධනා කරපු අසන්ත මහත්මයට දැනුවත් කලා අපි සමාවිල්ලා සිටිනවා දායක පිරිසට යමපහසුතාවයක් සිත වුනා නම් මේ උතුම්පින් කමේ වෙලාව පෑකින් ප්‍රමාදවීම නිසා ොම ්‍රදධාව තෙ උඩහේනේ නායක මාහිමිපාණන් වහන්සේගේ මඟපෙන්වීම ඇතුව බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් තමයි අද නෙවතුම්පින්කම සිද්ධ කරන්නේ බුද්ධපුතුන් මුහුණු පොත ඔස්සේ. එනිසා මා ඔබට සහිපත් කරනවා උබත් තාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මේ දේශනාව ශ්‍රවනය කරන්නට කියලා ඔබ හැම කෙනෙක්ම ඔබට ජීවිතයට ඉතාම ප්‍රයෝජනවත් වෙන ධර්මකරුණු කීපයක් අපි මෙතැන් ඉඳලා සාකච්චා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද ඔබත් එක්ක අපි කතා කරන්නේ අපි සාකච්ඡා කරන්නේ විශේසයෙන්ම භාග්‍යවත් තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දේශනා කරපු උතුම් සූත්‍ර ධර්මයක් ඇසුරු කරගෙන විතක්ක සන්ඨාන සූත්‍රය තුළ අන්තර්ගත වෙන ධර්ම කරුණු කීපයක් සරලව ඔබත් එක්ක සාකච්ඡා කරනවා. ඇත්තටම උතුම් විදර්ශනාව ප්‍රගුණ කරන තම ශ්‍රාවක පිරිසට තම ආධ්‍යාත්මික අරමුණ සපුරාගැනීම සඳහ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ මඟ පෙන්වීම දේශනාව සිත කරල තියෙන්නේ තමන්ග සිත තුළ පැනනගින විත්තර්කයන් පාලනය කරගන්ට දුරුකරගන්ට උපකාරයක් පිණිස තමයි උණහන්ස මේ උතුම් මගපෙන්වීම කරලාතියෙන් නමුත් මේ දේශනාව අවබෝධ කරගන්නට ඕන මේ දේශනාව ඔබගේ සාමාන්‍ය ජීවිතේ ඔබට පැනනගෙන ඔ සි පැනනගන සිතුවිලි පාලනය කර ගන්ටත් බොහෝම උපකාරවත් වෙන මග පෙන්වීමක් මෙහි අන්තර්ගතය තියනවා මම පොදුවේ ඔබ හැම දෙනාටම තමන්ගේ හිතටන සිතුවිල්ලා කම් කආවේගයක් යම්කිසි පීඩාකාරී චෛතසිකයා නැතිනං පාලනය කරගන්ට ඔබට කොයි විදිටද මේ සූත්‍රදේශනාවෙන් ප්‍රයෝජනයක් ගත හැක්කේ කියලා මේ මඟ පෙන්වීම කොයි විදිහටද ඔබට ප්‍රයෝජන ගන්්ට පුළුවන් කියලා අපි ඔබත් එක්ක අද සාකච්ඡා කරනවා හිතහදාගන්න හිතහදාගන්න උපදෙෂ්ටිකාක් මකද මාදන්නවා බොහෝන එක එක්ක තරහ නිසා පීඩාාවදිිනවා එක්කෝ ඉරිසියාව නිසා පීඩාාවෙන්දිිනවා. එක්කෝ ශෝකය දුකආදී ලෙස නම්කරන මනෝභාාවයන් නිසා පීඩාාවඳිනවා. එක්කො සමහරයගොඩාක් ආසාවල්ලාදී මනෝභාාවයන් නිසා ඒ මනෝභාාවයන් විසින් ඇති කරන අසහන කාරී භාවෙන් දුක්විඳමෙන් තමන්ගේ දවස ගත කරනවා. එකෙක් කෙනා විවිධ ආකාරයෙන් තමයි මේ මානසික පීඩාවන්ගේ ජීවත් වෙන්නේ හැබැ කටත් ඕන කටත් වඕන මේ මානසික පීඩාවන්ගෙන් නිදහස්වෙන්න ඒක ඕනි නැති කෙනෙක් නෑ කටත් ඕන නිතර කියන එකක් තමයි නේ විඳවිල්ලෙන් මට නිදහස් වෙන්ඩෝන. නේ ප්‍රශ්නයෙන් මට ගැලවෙන්ඩෝන. නේ සිතුවිල්ලෙන් මට අයිම් වෙන්ඩෝන මේ මට කරදරයි මේ මට දකාක් මේ මට වදයක් එවැනි හැඟීම් ඒ සිතුවිල්ලි නිසා පීඩාවිඳින අයගේ සිත්තුල වරින්වර එවැනි ඕනෑ කමමුකුත්ේවා. ඔන් විධ අයගෙන් ඒකට උපදේශයනුත් මේට ලබාගෙන ඇති සමහර වෙලාවට මනෝචි කිිත්සකවරු හම්බ වෙලා ඇති. කොහොමද මේ ප්‍රශ්නෙන් නි දහස් වෙන කිය සමහර වෙලාවට තවත් විවිධ ප්‍රතිකාර අරගෙන ඇති හිතහදාගන්න. ඒකරගෙන යන ප්‍රතිකාරගන්න කෙනෙක් නම් ඔබා කණ්ඩව කටයුතු කරන්න. දැනට මන උපදේශනයට ඔබ යොමුවෙලා ඉන්නවනං ඒවත් අකණ්ඩව කරගෙනයන්ද. එ අතරතුරේ භාග්‍යවතුන් වහන්සේ වදාල භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපුෝ මේ අපේ හිතට එන සිතුවිල්ලක් පාලනයේ කරගන්ට දුරු කරගන්ට උපකාරවත් වෙන මේ උපදේශනයටත් ඔබ හොඳ අවධානයක් යොමුකරට. භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරනවා අකන්ඩව යම්කිසි ආකාරයක සිතුවිල්ලක් යම් ආකාරයක සිතුවිල්ලක් ඔබේ මූලි කාරමුණට බාධකරමින් පැමිණෙනවද අප කියමුක තරහ කියලා දේශය කිය දවේශය කියන සිතුවිල්ල ඔබගේ යෙන ල එක කරමුණ හොඳ තිගන ගණ්ඩෝනිකේ නරමුණ ඇති සමහරුන්ට අන්න ඒකට බාධාවන මත දවේශය එළඟට සමහරයට ඇති හොඳට සල්ලි හම්බ කරගෙන හොඳ ව්‍යාපාරයක් කර ගන්නට ඕන හැබැයි ව්‍යාපාර කර ගන්නකොටත් එක කටයුතුවලදිත් විශාල ප්‍රශ්නෙක ඉන්නවා හැම තිස්සම තරහ යනවා. කවරුත් කැමතිනෑ තමන්ක් ගන්නු දෙනු කරන්න මෙම ප්‍රශ්ම තියනවා. සමාරකුටන හො පවල් ජීවිතයක්කිවන්න. හැබැයි තරහයින්ද හම දාම පවුල් ජීවිතය අඩ දබර ප්‍රශ්න රාන්්ඩු අඩනව වැලපෙනවා සාමේනෑ මේවිතියට එක එක අරමුණු සපුරාගන්ට උත්සාහ කරන අයඉන්නවා හැබැයි ඒගොල්ලුව අරමුණේ තමන්ගේ හිත තහවුරු කරගන්ට පිහිටුවාගන්ට කොච්චර උත්සාහ කළත් කොච්චර උත්සාහ කළත්. ඒ ඒගොල්ලොන්ට තියන ප්‍රශ්න තමයි. අරයනත් අපකිමක තරහ කියන සිතුවිල්ල තරහ කියන ආවේගේ ඇවිල්ලා. අරමුණේ සිතතියාගන්ට දෙන්න නැතුව ඒ තරහා උපදවපු අරමුණුව එක් ක්ඩව හෙට මෙට ගමන් කරවුණවා . ම අසහනකාරීව පීඩාකාරීවේ නිසයින්නවා. හැම වැඩක්ම අවුල් වෙලා ඉන්නවා. අන්නේ වගේ වෙලාවට භාග්‍යවතුන් වහන්සේ ඔබට දේශනා කරනවා ඔබට පෙන්වල දෙනවා ඔබ මොකද කරන්නට ඕන කියලා එවැනි අක්කුෂල සිතුවිල්ලක් ඇැත්තන් එවැනි නරක අයහපත් මානසික මට්ටමක් ඔබ තුළ උද්ගත වෙනකොට සම්පූර්ණයෙන්ම ඊට ප්‍රතිවිරුත්්ධ වෙච්ච. බලගතු සිතුවිල්ලක් ඊට ප්‍රතිවිරුද්ධ බලගතු සිතුවිල්ලක් ඔබ තුලා කණ්ඩව දියුණු කරන්න පටන්ගන්න කියලා. එකවේ ඔබේ මනසේ දැඩ්ඩිලෙස බලවත් වෙලා තියෙන්නේෙ දවේශය නම් ඒ වෙනුවට දේශයට ප්‍රතිවිරුද්ධ බලගතු සිතුවිල්ල මෛත්‍රියන මෙත්තා කියන සිතුවිල්ද. අන්නේ සිතුවිල්ල ඔබ තුළ අකණ්ඩව ප්‍රගුණකරගන්ට කියනෙ පාගෙවතුන් වහන්සේ මෙත්ත නදති පෙන්ොලොදවා. හැබ මේ කියන්නේ මතකතියාගන්ට මේ තරහා ආපු ගමන් ඒ සැනින් මෛත්‍රිය උපොදවා ගන්ට කාට හරී. මැජික්ඵලයකෙන් වගේ පුළුවන් කියන තත්ත්වයක් ගැන නෙමේ මේකයන්නේ. මේ වැනි යෝජනාවක් නෙමේ. මේ දිගටම දවේශයෙන් ඉන්න කෙනෙකුට ඒවේශයෙන් උමුතු වෙලා තරහ තුළ මත් වෙලා ඉන්න වෙලාවක එක සැරේටමා නිප්පඇත්තට හරෝලා එකේ ප්‍රතිවිරුද්ධ සිතුවෙල්ල වෙච්ච මෛත්‍රියය උපදව ගන්ට කියලා යෝජනාවක් නෙමින් ඇත්තටම. තමන් අවංකව අඳුනාගෙන තියෙනව නම් තමන්ග මනසේ බලවත්ම අකුෂල ධර්මය නැම් බලවත්ම අයහපස් සිතුවිල්ල දවේශය කියලා යාට සිත වෙනවා ඒ ඒ විතර්කය නිතර පැනනගෙන කන ඔබ අක්ඩව දීර්ග කාලයක් මෙත්තාදියුණුකු. මෛත්‍රියය දියුණු කරගන්ට වෙන ප්‍රතිවිරුද්ධ පැත්තේ ඉති මෛත්‍ර දියුණු කිරීම කියන එක එක දෂ් කරයි මොකද ඔබට නිරන්තරයෙන් ඔබ අක්කමැති අරමුණු නිසා මේ ගැටුම් සසාගත තත්ත්වය බලවත්ත ලයනවා එතනටම මෛත්‍රය පිහිටුව ගන්නවා කියන එක දෂ්කර දෙයක් හැබැ මතිතියාග කා පුහුණු කරගත්තති. කාලයක් පුහුණු කරගත්තති. තීර්ග කාලයක් වීරියයෙන් ඔබ කටයුතු කළතින් ඒ සිතුවිල්ල උපදව ගණ්ඩ බැරි එකක් නෙමේ. ඒ අපි තුළ ඇතිකරගන්ට බැරි සිතුවිල්ලක් නෙමේ හිම දෙයක් භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරන්නෙමත් නෑ. එවැනි දෙයක් කරගන්ට බැරිනම්. භාග්‍යවතුන් වහන්සේ පටයෝජනා කරනවා ඔබ වීරය කරන්න ඔබ වීරය කරට උසල විිතර්කය වෙන දවේශයනං ඔබේ සන්තානය බලවත් වෙලා තියෙන්නේ ඔබ නිරන්තරයි සෑම ඉරියව්වකදම. මෛත්‍රී සිත බලවත්ව පවත්ව ගන්ට නෙත්සිත දියුණු කරගන්ට ඔබ පුහුණුෙන්ට කියලා. අනිත් එක මෛත්‍රිය වගේ භහාවනාවක් කරන්ට විශේෂ ඉරියව්වක් අනිවාඩෙන් නේවිදියට ඉන්නම ඕනේ කලෙ එකක් නෑනේ. ඇවිතගෙන අදදිත් මෛත්‍රී කරන්ට පුළුව මෛත්‍රී සිත දියුණු කරට පුළුව. නැවතිලයින් දිද්දිත් පුළුවන් වාඩිවෙලයි දිද්දිිත් පුළුව. නිදාගන්නාවම සයනයේදිිප්පුළුවන් මෙ හැම්ම වෙලාවකම මෛත්‍රයේ සිට්ත කියන එක තිවුණු කර ගඩ පුළුව තිත්්තං චරං නිසින් නෝවා සයානෝවා කනීමෙත්ත සූත්‍රය අපිගනගත්තේ. තිත්්ටන් චරං නිසින් නෝවා සයානෝවා වාඩි වෙලායිදීත්ති නිතාගෙනයිහි දීත්ති සයනය කරමින් තිීත්ති නැගිටලයිදීති නැවතිලයිදීති පැහැම වෙලාවකදිම හැම ඉරියව්වකම පිට මෛත්‍රය කියනෙක දියුණු කර ගන්ට පුළුවන්ධර්මය. එනිසයි ඔබට යෝජනා කරන්නේ ඔබ දවස්සේ පුළුවන් උපරිම මෙත්සිත කියනක දියුණු කරගන්ටු සාහකරා පුළුවන් උපරිම. බොද ඔේ ප්‍රශ්න දේයනං ඔබ ඒ මූලය නසන්ඩෝට. ඒ මූලයේ නසන්ඩ පෑ ඇත්තටම ඔබගේ සන්තාානයේ ගැඹුරු මෛත්‍රයක් ගැඹුරින්ම මෛත්‍රිය කියන ධර්මය දියුණු කරන්නතුව. පොහොම දවේශ චරිතයක් තියෙන කෙනාට වැඩිපුර ගැටෙනසුළු චරිතයක් තියෙන කෙනාට අපේ ශාසනී ඔය කර්මස්ථාන ලබාදතිත්ති කමටහං ලබාදෙත්ති. එක භාවනාවට රමුණක් ලබාද හිත පුහුණු කරන වැඩපිළි වෙල යෝජනා කරති. මූල් ලිකමාවදානය යොමු කරන්නේ මෛත්‍රයවෙත. දවේශ චරිතයාට කැප සරුප් භාවනාව ලෙස වඩා යෝග්‍යම භාවනාව ලෙස තතාගතයන් වොහැන්සේ පෙන්වල දෙන්නේ මතකතියාගන්ටෝනෑ මෙත්තා මෙ. මොකද මෛත්‍රයම තමයි. දවේශය නිසා ඔබට හටගන්න සියල්ලු ප්‍රශ්න විසඳන්ඩ පුළුවන්. වෙ තරහයන වෙලාවට අපි පොඩ්ඩක් ඉබසංගන්නවා රණ්ඩු නොවී අදී ඒවත් උපායන් තමයි. හැබැයි ඒ මනෝභාවය සම්පූර්ණයෙන්ම අයිංකරගන්න දීර්ඝකාලීන පුහුණුවක් නැතුව. දීර්ගකාලීනව ඔබේ හිතේ යමක් වඩන්නෙ නැතුව. අතතියා ගන්ට අපට කොච්චර ඕන වනත් අබීගරයෙන් තදිින් නේද තදිින් ජටපත් කරගෙන අර රබර් බෝලයක් වත්තුරෙ තදට මේ අල්ලගෙන යට ගහල අල්ලගෙන ඉන්නකන්තියන්නේ. හැබ අ අ අතෑරය ගමන් මොකතුෙන් මතුවෙලා එනවා අතෑරය ගමන් මතුවෙලා එනවා ඒවගේ අ අප අමාරුව අල්ලගෙනඉන්න එකත් හොඳයි එකත් එක ලොකු දෙයක් භයානක පිපත්ති කරදර කරගන්න නැතුවේම එමටිකක් අල්ලගෙනන්න එක හොඳයි දැඩ්ඩි ආයාසකින් හැබැයි මතකතියාගන්ත ඔබබ ටිකින් දිගටම ඒ මුල ගලවන වැඩ පිළිබවෙලේ නැත්තං ඒ වෛරය ක්‍රෝධය ඒ තරහව උපදින ඒ මූලය ඔබේ සන්තානයෙන් අයිංකරන අකණ්ඩ පොහුණුවක ඔබ නැත්තං අරක හරි තුෂ්කර දෙයක් අරවගේ දේවල් වොලිනුත් ප්‍රයෝජනයක් ලැබෙන්නේ අතවකලික පෙනත් ෑයම්බලින් නියම ප්‍රයෝජනයක් ලැබෙන්නේ මත්කතියාගන්ට ඕන අපි අක්කණ්ඩ වෑයමක ඉන්නවන අ කණ්ඩ වීරයකින් න්න මෛත්‍රී උපදවීම ස ලස්සන උපමාවක්භාග්‍යවතුන් නන්සි පෙන්න්නවා. කොහොමද කෙනෙක් තමාන්ගේ හිතේ ඔය දවේශය තරහව ක්‍රෝධයාදී නරක අයහපත් මනෝභාවයක් ඇති වුණට පස්සේ දුරුකරගන්ට කොහමද වීරයකරන්ට ඕන කිය කියනවා. උසල චෛතසිකයක් උපදවගෙන එක උපමාවකින් කියනවා හරිතර ලීියක ගහල තියන ඇනයක් ක තිය ලියනයක් ලී අමනන්න ගාපු ලිය ඇනයක් එක අයින් කරන්න වඩුවෙක් තව ඇනයක් එතෙන්ට තියලා එකට තට්ටු කර තට්ටු කරල තම අර ඇන ගෝලදන්න හැබ ඒ ගලවන්ඩ පාවිිච්චි කරන ඇනය එලියයේ ඇමිනිිල තියෙන ඇනයට වඩා තිවුණු ශක්තිමත් අරක ගලවලදාන්ට තරන් හැකියාවක් තිබෙන ඇනක් වෙන්ටෝන ප්‍රයෝජනයක් ගත හැකි එකක් වෙන්ටෝන. එනිසාමා ඔබට නෙත්සිතින් යුක්තව සිහිපත් කරනවා ඔබට මෙත්සිතින් යුක්තව සිහිපත් කරනවා ඔබ උත්සාහ කරන්න ඕන ඔබේ සිතේ ඒ ඇතිබෙන දවේශය කියන ඒ විස සහිත දෙය අයින්කරන්න මෛත්‍රිය කියන බලගතු සිතුවිල් බලගතු සිතුවිල් ඔබ තුළ දියුණු කරට උත්සාහ කරනවා ඇ නඒකින් ඇනයක් අයින් කරනවාගේ. ඔක ත හොටිකක් තේරෙනවා තැන් අපි අර පොඩිකාලේ අපේ කටුවහ මැනු නම නේ කටුුවෙ මැණු නම අපට මේ අපේ අම්මලා මොකතු කරන්නේ ඒ අප කකුලනම් කටු ඇනුනේ වාඩුවෙන්ට කියලා අපේ කකුලයාගේ උකුලොවුට ඇදලා අරගෙන දෙහි කටුවක් වගේ උපකාර කරගෙන අර කටුව හිමීම් පාද 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 අරගන්න ෝගට. හැබයි එක හම්ම තිස්සම පරිසං වෙන එකක් තමයි අපේ වැඩිහිටියෝ ඇනුනු කටුවට වඩා එක අයිංකරන්න ගන්න කටුව විස නැති කටුවක් තෝරගන්ට. දැන් ලොකු සැත්කමකට භාජනය කරලා අපේ කක්කුල කැනිිච්ච දෙයක් අයිංකරනව නං කොච්චර පිරිසිදූ උපකරණදඒ සැත්කමට පාවිච්චි කරන්න. කොච්චර තියුණු සහ අර ඇනිච්චදේ ගලවන්ඩ ශක්තිය තියන ඒවක් කැඩෙන්නේ නැතිනේ. උපකරණනේ පාවිච්ි කරන? එනිසා ඔබට කරුණාවෙන් යුක්තව සීපත් කරනවා. ඔබ ඔබේ හිතේ ඇනිිච්ච විස කටුවක් අයිංකරන්ට හොඳ කටුවක් පාවිච්චි කරනවා වගේ ඇුුණු විස කටුවක් අදින්ට ඊට වඩා තිියුණු ඊට වඩා ශක්තිමත් ට වඩා පිරිසිදු හොඳ කටුවක් පාවිච්චි කරනවා වගේ ම ඔබට යෝජනා කරනවා ඔබ දවේශය හෝ වෙනත්ඒේ වගේ ඔබට පීඩාව ගෙනල්ල දෙන අසාහනය ගෙනල්ල දෙන අසතුට උපදවපුූ සිතුවිල් ලක් පාලනය කිරීම සඳහා ඊට වඩා බලගතු ඊට වඩයි ශහපාත් උතුම් කුසල සිතුවිල් ලක් උපදවගන්ටු සාහකරන්න. කටුවකින් කටුවක් අයින් කරනවා වගේ සරලවකෝත් කටුවකින් කටුවක් අයින් කරනවාගේක. මේකක්කත් බැරිදේවල් නෙමේ මෙ මේකටම ඕනෙ මොකත් ඕන කම්නේ. තැටම අපිට කවුරු හරි සම්බන්ධව දවේශය ක්‍රෝධය වෛරය වුවමි අතාරන්ට බැරි දේවල් නෙමි අපේ ඇත්තතුම කැමති නෑ කතාරරි නිච්චරය ප්‍රශ්ණය අපේ. අපි ඕන කමක් තියෙනවනං කවුරු හරි ගැන තියන තරහව කරෝධය වෛරය අතඇහරලදාන්න අපිට කොලො අපි දන්නේ නැති වුණට අපිට ඒවා තෑරගන්ට බැරි අපේ මනසේකට ඇත්තටම අවංක කැමැත්තක් නැතිකම අවක අප තුළ ඉපදුනෝති තු ඉපදුනෝතින් අපිට අනිවාර්රෙන්ම වෛරය කෝධය වගේ තමන්ටත් කරදරයක් වෙන අනුන්ටත් කරදරයක් වෙන තමන්ටක් පීඩාවක් ගෙනල දෙන. අනනුත් පීඩාවට පත් කරන මේ වගේ අයහ නරක මනෝභාවයන්ගෙන් ඔබට අනිවාරෙන්ම නිදහස් වෙන්ට පුළුවන්. පලවෙනි ක්‍රමයෝක. කටුවකින් කටුවක් අයිං කරනවා වගේ දැනට ඉපදිලාතියන නරක අයහපත් සිතුවිල්ලෙහි ප්‍රතිවිරුත්ත. යහපත් සිතුවිල්ල උතුම් සිතුවිල්ල. ඔබ ඔබ තුළ දියුණු කර ගන්ට කියනක තමයි නේ දේශනාවේ භාග්‍යවතුන්හන්සේ ඔබට පෙන්නල දෙන පලවෙනි ක්‍රමවේදය. එකේ. නරක සිතුවිල්ල පරද්ධන්ටනං ඊට වඩා හොඳ සිතුවිල්ලක් උපදව ගන්ට කියනෙකනේ. නරකසිතුවිල්ල පරද්ධ ගටනං ඊට වඩා හොඳ සිතුවිල්ලක්. ඔ ඔබේ පැත්තෙන් උපදව ගන්ට වීර්ය කළ යුතුවෙනවා එකට ඔබට ඕන කමක් තිේෙන්ට ඕ ම කිව්වට හෝ පුදු හාමුදුරුව දේශනා කරාට හෝ එක වෙන්නේ එකට ඔබට ඕන කමක් තියෙන්න ඒ හොඳ සිතුවිල්ල ඇතිකරගන්න ඕන වන්නඩෝ ඕනඋනොත්නේ ඒක අදාලව කරුණුකාරණාතය මනසේදෙන් අපිට ඕන කමක් නැත්තන්ගේ මොකු තියදෙෙන් නැයි බේවෙයි මැජිප් බලයකින් වගේ මෙ වෙනස් වෙලා යයිත් නෑ. ඔබ අවංක වුවමනාවක් ඇතිකරගන්ටෝන මට මේ තරහා ඉවර කරගන්න මට මේ පුද්ගලයා එක මේ දේක ඒ වෙෙච්ච සිදුවීම එක්ක තියෙන තරහව වෛර මං ඉවර කරගන්නවා තිකු ටක්කායිගේ ප්‍රශ්න තමයි කාන්තාවන්නවා ඉගල්ලොන්ට තරාව වෛරය උපදවන අරමුණ එක්කම යාලට ජීවත්වට වෙන වෙලාවල් තිබෙනවානේ මොකද හේතුව ඒගොල්ලොන්ට සමහරලාට සමන්ග සැමියගෙන් ලොකු පීඩාවක් ලොකු කරදරකාරි බව හැබැයි යාට ඒ ඒ පුද්ගලයකෙන් අයින්වැඩක් බැලමයිඉන්නවා නෙන කක්කරි කාරණවල් තියෙනවානේ ඔය තත්ව මත කැමතිත් එකන අයිමෙන්ඩ ඕන වුනත් ඇත්වෙලා අන්ඩ ඕනුනත් ඒකට තීන්දුව ගන්නත් බෑ දවගේ ප්‍රායෝගික ප්‍රශ්න තියනයි හැබැයි මම යෝජනා කරනවා ඔය ඕනම කෙනෙක්ව අපට යාට අපි අවසන්න පුළුවන් වෙන්නේ අපි එයාගෙන් දේවල් බලාපොරොත්තුවෙන තාක්කල් බිතරයි. අපි යාගෙන් බලාපොරොත්තුවීම නැවැත්තුවොත් ඊට පස්සෙදී අපිට බලාපොරොත්තුවක් නැති කෙනෙක්ගේ මොන හැසිරීමත් අපිට කිසිසේත් මදාල වෙන්නේ පස් අපි මනසිං යාාව මරල දැම්මට පස්සේ. මනසි මරල දැම්මට පස්සේ අශ්යෝ දමනය කරන මනුසේකෙන් ඇහුවනි බුදවාමමුදුරුවෝකෝොම දශයෝ දමනය කරන්න කියලා. ට කියාගෙන කියාගෙන අනෝයාය ඒක ක්‍රම බැරි මූනත් මුකුතු කරන්න කියහ මරලදානෝ සාමිණ කියල ඒකැන කැලෙන් අල්ලන්ගන අස්වයෝ තමන්ට ඕන විදියට දමනය කරගන්න බැරිම වුණනත් මර්ලදදාන කිය. පුදදු හාමුතුරෝ දේශනා කරනවා මාත්්‍ය එහෙම තමයි මාත්‍යකක ක්‍රමේට උත්සාහකන බැරිමුණුත් මරර්ලදානවා කියලා. අර අශ්වය ධමනය කරන මනුස්සය පුද මෝවුණනේ පුදුහන්තුරුත් කියන නෙමේ ම අස්යෝමරනවාගේ උන්හන්සගේ ප්‍යාවට එන්න ස්්‍රාවකයෝත් මරලදානවා කියලා. බුදු හමුතුරුකව යාමරනවා කියල නෙමෙයි එ වෙනස් කරන්න එාව නිවැරදි කරන්ට. යහපත් කරන්නට ඒ තරණ බෑම නවත්තනු. සිතින් අරලදානුව කියැන ැනතු සිතින් මැරේවා මැරේවා මේක ඉවරවේවා කියලා හිතන එක නෙමි. ඒම හිතින් මරණය න ඕන රන් ඉන්නවානේ. හිතිම් පතනවා ඉවරවෙන් ෝන කියලා. ඒකනෙමි ඒ බුදුහාමුතුරෝ හි මරණවා කියලා කියන එක අදහස ඒ මනසින්. යදාල අරමුණට දෙන වටිනක අරමුණ ගැන හැගීම් බලාපොරොත්තු උපපදවගන්නෙන් නැත්තිම තත්වට හිත පුහුණු කරගන්න එක අමාරු දෙයක් හැබැයි ඔබ උත්සාහ කළොත් සිතින් අත්තෑරලදානක ේසි එතකොට හිටියත්ව එක ගෙදරක ඉන්ද පොළුවන් මලකන මලකන අයින්වෙන්ඩ බැරිනිසා ඉන්නවා. හැබබැයි කිසිම ආදරෙන් කතා කරයි බලාපොරොත්තු වෙන්න. හොරකන් නොකරයිදී බලාපොරොත්තු වෙන්නේ. කපටිකන් නොකරයිදී බලාපොරොත්තු වෙන්න. සලකයි බලාපොරොත්තු වෙන්න. බගැන හොල ලයි බලාපොත්තු වෙන්න ය එක එක බලාපොරොත්තුවක්කක් ඒ අදාල කෙනාගෙන් ඔබ බලාපොොත්තු ය ඔය කියන දේවල් ඇතිකරගන්න නැතිවුුණොත්. උප අපේක්ෂා කිරීම නවත්තපු ගමන් ඇත්තට ම ඔබේ විඳ විල්ලිවර වෙන. ති සමහරු මට කෙල්තින හාමුතුරු නෑ හම මො බලාපොරොත්තු වෙන්නේ නෑ හාමුතුරුව හෙමයි වනාාට මේ කරනේවා ඉවසගඩ බෑ කියැන කරනේ ඉවසගන්ඩ බෑ කියනකේ අදහසම එහ නොකරන්න ඕන කිය බලාපොරොත්තුවීමැන කරනද මොකක් වුණත් අපි ඒකට කිසිම ආකාරයක වටිනාකමක් නොදන කෙනෙකු බවට අපි පත්තු නො ඇත්තටම ප්‍ර්නිව ඇතුම අපේ ප්‍ර්ිල ඔක්කොම තියන්නේෙ බලාපොරොත්තුව ඇතුළේ මෙ මෙහෙම වෙන්ඩෝන හම වෙන්ඩෝන මේක කරත් අරක නොකරයි ඕොන විදියට හැසරුන ර විදිට හැසිරෙන් ඇතුව ොන් දැන් ර්මයකින් මට්ට මෙහම කරට කමන්න ළමයින්ට මුකුත් නොකරඉති ඔන්න තව එකක් බලාපරොත්වයවා. ඊළඟට ආය ර්ඩුව හදාගන්නේ ලමයින්ට එහෙම කරා. ඊට තව එකක් ඔහොම ගියාම කේ ඉවරයක් නෑ? ම දමඔටරඩුව ඩ දෙ යක්ත්තියෙනවා. හැම දාම ඔබට තරහ ගණ්ඩ දෙයක්තියෙන. මොකද ඔබ බලාපොරොත්තුවේීම කියනෙක් නවත්තනවා වෙනුවට ඔබ කොන්දේසි දාගන්න. මොකද දාගන්න කොන්දේසි මට කොච්චන වැඩ කලත් මෙන්න මේ මේටිකට වැඩවෙෙන්ඩ බෑ. එතකොට ඔබට කේන්තිය ොකද වෙන්නේ කේන්තිය එක තැනක ඉදලලා ඊ ළංඟ තැනට මාරුවෙනෝ විතරයි. එතකොට ඔබට කේන්තියෙන්නේ. ඇතත්ම කිවත්ත ඔබට කරන දේවාල් ගැන නෙමේ. අරබ ලයිස්තුවක්හදනුවයි. කතාදන ලයිස්තු මෙන්න මේටික කරන්නඇතු ඉන්න නම් මටිවසංගින්න පුොළලුව. ඒ ලයිස්තුව හිද ඉළඟට ඒතිකන්න. එකෑ මංකව මේ වැඩේ ලේසිනෑ. කාත්්‍යෙක් කාරිතියන කෝන්තරතාරිනයක ලේසිනෑ එකට අවංක වුවමනාවක් අවන්කාපේක්ෂාවක් අපේ හිතේ ඇත්තට නැත්ත. අපිට ඕන එක මේ එකනේ එක ඉවර කරන්නද එක ටිකක් කළමනා කරණය කරගන්න වගේ දේවල්ද අපිට ඕනි කියනෙ එක තමයි අපි කල්පනා කරන්නනේ මටට ඕන විදිට හැමදේම වෙන දවසකට මම තරහගන්න නැතුව ඉන්නවා කියලා හිතුව එයාට කවදාකත් සතුටි ඉන්න හම්බෙන එකක් නෑ. ඒලකට කවරුවරීතුයෝත් නෑනෑ මට එච්චර ඕනෑ මෙන්න මේටික වෙනවනන් මන් තරාගන්න ඇතුව මමත් සැනසිල්ලි ඉන්නවා. ඉතිං ඔබට හැමදාම අන්නේ මේටික කිය පුටිකහිද තමයි ඔට පෙනඳ වන්නවේ. අපි අනෙක්කාගෙන් බලාපොරොත් වෙනදේ ඉෂ්ට වෙන්නේ නැති වනාම අපිට දුක වේදනාව කරහව ක්‍රෝතය වෛරය න මෙ සැල්ල අප තුළ පැරණ ගෙනවා. එක තමයි යථාර්ථය එක තමයි ඇත්ත කාරණාව මනුස්ස ජීවිතය හැට ටික ටික පුහුණු කරගන්න. ටික ටික පුහුණු කරගන්න අනෙකාගෙන් බලපොරොත්තුව වනවත්තා කෝල් කරනකොටම ෆෝර්ණ එක ගණ්ඩෝන මගේ සෙම්මෙස් එක ආපු ගමන් ්ල එකඩෝන ඔය වගේ තරහි ක්‍රෝති ඉන්න හේතුතියෙන් එතකොට උප මේ ඔය වගේ එක එක දේවල් අනිකාගෙන් අේක්ෂා කකිරීම නවත්තපු ගමන් ප්‍රශ්නීවරෙන් MS බැලුවත් මුකත්තිතෙන නැතත් මුකුත්තිතෙන. කෝල් එක ආවත් එකයි නැතත් එකයි. මකද හිතිං වටටිනා කන් දීල ඉවරයි. හිතින් යාට පස්සේ ළඟ හිටියත් නැතත් අදාළ කරුණත් න. තවත් බාහිර පුද්ගලයෙක් තාල නැති පුද්ගලෙක් ඉන්න වගේ වැඩ කරන තත්වට එන්න පුොුවො එමවෙන්න පුළුව පැරියකක් නවෙමේ බැර එකක් නෙමේ මනසිං අතාරි එක හැබේ අතාරිනවට තරෙන්නෙමි ැ ගොඩක් අතාරන කොම තරෙන්ම තර තර අතරන්න පායේ ආයි කොත්තනකින් හරිනේ ආය කොත්තනකින් හරි පටලෙන අය කතනක අරි පැටලන තරෙන් තර අත් තරන්නෝන මෛත්‍රී මෛත්‍රීෙන් අත්තර එනිසා ඔබ මෙත්සිටන් ටම්කිසි දෙයක් කතෑරල දැන්මොත් කරුණාවෙන් යම් කිසිදයක් කතෑරල දැන්මොත්. ඔබට අනිවාරය අනිමාරයෙන්ම සැනසී මුතාාවෙන අනිවාරයම සැනසී මුතාාවෙන තරෙන් අතේරයොත් ඒ ඇතු එකතුළ තව තව ගට්ටනවලට මුලවල් ඇදනවා. සබුද්ධිමත්වේ ඔය පලවෙ නික්‍රමයන දෙව නික්‍රමය දෙව නික්‍රමය භාකිවතුන් වහන්ස දේශනා කරන්නේ තැන් ඔය ක්‍රමයයට ප්‍රතිවිරුද්ධ හොඳ සිතුවිල්ල ඇතිකර ගන්නට බැරිනම්. දැනට ඔබගේ සන්තාානය තුළ ඇතිවෙලා තියන සිතුවිල්ලේ විපාක පිළිබඳව අවධානයක් යොමු කර ආදීනව බලන්න පටන්ග විපාක පැත්ත බලන්න. එක කියන්නේ ඔබ ඔබගේ ඇතුලේ තියාගෙන ඉන්න සිතුවිලිවල නර්ක අයහපපත අවැඩදායි බව මෙලොවට වෙන හානිිය පරලොවට වෙන හානිිය පිරිහීම සෞකට වෙන හානිිය, කායික මානසික සෞඛකයට වෙන හානිිය. නවිදිට ඔබට තියන යම්කිසි සිතුවිල්ලක්. යම්කිසි විතර්කයක්, යම්කිසි මනෝභාවයක් අකඩව පවත්වගෙන යාම නිසා. තමන්ට සිද්ධ වෙන තමන්ට සිද්ධ වෙන හානිය පිළිබඳෝමෙනහි කරනවානික වි්පාක පැත්ත. කන ැන තියන් ඉඳීම නිසා වෙන විපාකටික දැඩ්ඩිව මෙෙහි කරනවන මහිතනවා ඔබට සිත්්ත පාලනය කරගන්න ඒන මනෝභාවයන් පාලනය කරගන්ට දුරු කරගන්ට දේ ඒ දෙවනි ක්‍රමිත් ලොකු දව්වක් ආදීනෝ මතක් කරක. තැන් අපි මෙමන මුලින් අපිට දොස්තර මහත්තයා අප අත්ක පිලිකකාක් හැදදුන කෙහිට. පික් ඇතිල ගියාම දොස්තර මාත්‍යයා කියනවා මේ පැත්තිරෙනෝ වගේ ටිකක්. මේ අත් අයිංකරල දැම්මනං හොඳයි වගේ අයිංකරල දැම්න හොයි එම සාමාන්‍ය විදියට කියන අතයින් කිරීම කැමතිවෙනවා අදබේ න කැමතින්න කැමති වෙන්නේ නෑ එතකොට ඊළඟට ොස්තරමාමත්‍යය තවත් අපට බරපතල කතාවක් කියන්න පටන් ගන්නවා මොකක්ද හරි ඔයාට අත්තා අයිංකරලදාලා පිළිකාව පැතිරණ එක නවත්තන්ඩ ඕන මක් නැතිවුණොත් ඊළඟට ඔයාට වැඩ පුලුවන් දේ තමයි සමර්විට ඔයාට මරණය මෙන්න මේ කාලය වෙනකොට මුළුව ඇන්ගේම පැතිරිලා පෙනහලු දක්වා ගිහිල්ලා දෙරවස්තුව දක්වා ගිහිල්ලා න පිළිකාවෙන් ඔකුල් ඔයාගේ ජීවිතය ඉවර වඩපුළවා වාතීරණය කර අතායිං කරනාද මරණය තරාගද. අන්නේ බරපතල විපාකයේ කියපු ගමන් සියටනු නමයක් අතායින් කරන්න කැපති. ඒ ඇයි අයින් කරන්න ඒ තියාගෙන ඉදේේ විපාක තේරණයහින්ද. ඒක තියාගෙන ගියොත් සිද්ධ වෙන හානියතේරණයහින්ද. මහබට යෝජනා කරනවා. ඔය ඕන එකක් ඔහොම තමයි. ඔයායිංක රන්්ඩ බෑ අත්තාාරන්ඩ බෑ නතරක රන්්ඩ බෑ ඔය කියන ඕ නැම එකක්. ඔය කියන ඕ නෑම එකක්. ඔබට අයිංකරගන්ට නවත්තන්ට අතෑරගන්ට අමතක කරගන්ට පුළුවන් මොකක් ඉතන්න ගත්තොත්ද. බරපතල විදිට සීරියස් විදිට න තේරණ දෙංහලින් කි බරපතල විදියට. ඔබ එක විපාකෙනෙ එක එක මේ තියෙන නරක කට්ටක් නං ඒ කට්ට තුළ තිබුණති. සාල විස කට්ටක් මේකති බනොතින් ගෙඩියකට ඇවිල්ල පිළිකාවක් ඇවිල්ලා ඒ ඒ කාරනාාටික හිතනකොට නෑනෑ කොච්චර රිදුනත් කමන්නෑ ඔන්න ොහේ ඇදලදාන්න කියන තත්වටෙනවානි. ඒවගේ සිතුවිල්ලෙත් තියන බරපතලකම බයානකකම ඒක එක්ක ගියොත් වඩ පුළුවන් විනාසේ. නිතර නිතර නද නිතර නිතර? මතක්කරොත් තේරුම් ගන්ටුත්ස්සාකලොත්. තමන්ට ඒ විපාක තේරෙන්නේ නැත්තන් දන්න කියන කෙනෙක්ගෙන් උපදෙස්කත්තෝත් ම මේ සිතුවිල්ල අරංගියොත් මට වඩ පුළුවන් විනාස මොනවාද. එවැනි සාකච්ඡා කරමින් ඒ අයහපත් මනෝභාවයක් අකණ්ඩවා අරගෙන යනයකේ විනාසය හොන්ටට තේරුම් ගත්තොතින් ම යෝජනා කරන ඔබට ඔබ පීඩා විඳිනෑ? ආම අසාහනකාරී මානසික මට්ටන් වලින් නිතහස් වන්න ඔබට අනිවාර්යයෙන්ම පුළුවන්. ද නි සමහර කෙනෙකුට පලවෙනීකම හරියන්න පුළුව මොකක්ද එක එල්ලෙම අයහපත් සිතුවිල්ල වෙනුවට ඒ ප්‍රතිවිරුද්ධ යහපත් උතුම් කුසල සිතුවිල්ල උපදවාගෙන් එක කෙුට හරියන්න ඒඒ එකට වීර්රෙ කලාටඒ එක හරරිියන්නෙ නැති තත්වයක් කාවොත් දෙ වවනියක උපාය යොදනවා. මොකත් දෙවනි උපායි. දෙවනි උපාය තමයි. දැනට ඒ බලවත් වෙලා තියෙන සිතුවිල්ලේ. විපාකනේ. නරක අයහපත ඒකෙන් වෙන්ඩ පුළුවන් හානිය, තමන්ට විය හැකි හානිය. දරුවන්ට විය හැකි හානිය. මෙම තමන්ට සිතුවිල්ල කාවමයි කාල හපත්න. එක නරකනං එක විපාක පැත්ත ඕන තරම් අපිට කොයාගන්න පුළුවන්. අන්න අන්න ඒ විදියට විපාක මෙනෙහි කරන කෙනාට සිත ඒ අරමුණෙන් නිතහස් කරගන්න. ඒ අරමුණ නිසා උපදින පවති පවති වෙනස්වවි පවතින මනෝභාවයන්ගෙන් තමන්ගේ හිට නිදහස් කරගන්න. නිවාරම පුළුවන්ේ දෙව නි්‍රමේද හරියට ලස්සනට බුදු හම්දුරන්ගේ උපමාමනේ ලස්සනට අඳින්ද කැමති කෙනෙක්. ලස්සනට සැරසෙන්න්න කැමති කෙනෙක්නේ තමන්ගේ සරී රවයව සරීරය දට තියාගන්න ඔොතට ඇඳුම් අඳින්ට එම කැමති කෙනෙක් ද ඇඳුමක් ඇන්ද වෙලාවක මොකක් හරි මලුණක්ේ ඇුට ටුනත්. එයා වහාම ඒ සුද්ත කරලා පිරිසිදු කරලා සුවද ගල්වලා මැරිච්ච මොකක් හරි සතෙක්ග මලකුණ හරි වගේ දෙයක් වැටුනොත් ඇඟට කොච්චර ඉක්මනින් එක පිරිසිදු කරනවාද. අන්නේ වගේ තමයි මතක තියාගන්ඩ තමන්ට යමක් තියාගැනීමෙන් වෙන හානිිය තේරුම් ගන්න එක්කෙනා? මේක තියාගෙන ලැබෙන ලාබෙට වඩා සියෝටි ප්‍රකෝටි ගුණක විපත්තියක් කරදරයක් හානියක් මට වෙනව නේද කියන එක මොල්ලේ ඇතුව හිතන කෙනා අතැලදාන ආදීනව මත දැංක්‍රම දෙකයි තැක්‍රම දෙයි. උමනි ක්‍රමය ටිකක් කීටත් වඩා වෙනස්ම වූ ක්‍රමවේදයක් ඒ තමයි. ඒ අරමුණට අවධානයසි අරමුණක් එක්කනේ අපේ සිතුවිලි විඤ්ඥානය ගොටනගෙන් හැට රූපෙන් නිත රම්වෙනකොට ගණට සබ්දය අම්භවෙනකොට දිවට රහාම් වෙනොට එහමන විඤ්ඥානයන් උපදින්නේ අපේ එතකොට බුදුහාදුරුවෝ දේශනා කරනවා. ජම්කිෙේ අරමුණ කණ්ඩව ස්පර්ෂ කරන කොට මේ ඔබට මේ විතර්ක ඉවසග්ඩ බැරි විදිේවායහපත්තේවා හානිකරයේවා දිග දි දිග දිගටම එනවා නම් බුදහන්දුරු යෝජනා කරනවා ඒ අරමුණුවලින් සම්පූර්ණය මයින් වෙලා වෙන අරමුණු ටිකකට වෙන අරමුණකට ඔබේ අවධානයම්. එකවෙ මෙෙහි කරන අරමුණ නිසා නම් මේක වෙන්නේ නිතර නිතර මේ මුණ ගැහෙන ගැටන අරමුණ හිදනම් මේක වෙන්නේ. මින්ම යරමුණෙන් සහ මුලින්ම අයිං වෙලා සහ මුලිම් අයින් වෙලා. වෙන්නමම අරමුණකට තමන්ගේ අවධානය යොමු කරන්න පටන් ගන්න එක. තැන් මම වුනත් සමහර ඔය ලංකාවිදීකොඩක් වෙලාවට ශිෂ නමලගේ දේවල් මට වේශය ඉපදුනාම තරහ හිපතුනාම මම කොඩාක් වෙලාවට ඒ අය ගැන කල්පනා කිරීම හෝඒ ප්‍රශ්නය ගැන කල්පනාකිරීම වෙනුවට සම්පූර්ණයම වන්නස්ම දේකට මගේ අවධානය යමු කරන්න පටගන්න. පැකීපයක් වන්නමම ක්‍රියාවක ි හිටට පස්සකට අත්දාලම නැති දක යෙදෙන්නැනේ අදාළම නැති දේක එතිෙමින් හිටියෝත්. අර තිබිච්ච පීඩාකාරී ගිල ගාණ්ඩ හිතෙන බනින්ග හිතෙන දරුණු තීන්දු ගන්්ඩ හිතෙන අර මානසිකමට්ටම තුරු වෙලා තියන මගේ නං වෙලා තියෙන. සමහර වෙලාබල්තින මුළු පොත් කබඩ්ඩෙම ගේ පොත් දාලතියන අල් මාරීම බිමට ඔක්කොම පොත්ති කාරගෙන වන්නමම ආයෙත් නිකන්තියනවා. එගේ අර ශිශ්‍යනමගේ ප්‍රශ්නත අදාල නොවෙනනේ ශිෂ්‍යනාමට අදාළ නොවෙන එකන මාව කේන්ති ගත්සපු එක්කෙනාට අදාළ නොවෙන. වෙන්නම් මම දේවල්තිකක් කරනවා. එතකොට අර ෂයක් වගේ දෙයක් ඇැවිල්ලාවෙන්න පුළුවන් තරුණු හානිය තම මටත් සිද්ධ වෙනවා අනිහානියක් මමදවේශයෙන් ඉන්න ඉන්න මගේ ලෙද වැඩි වෙනවා අයුත් ලෙඩ හටගන්නවා. ඊළඟෙට මම පොඩි නමකට ගැහුවොත් එහෙම ඒ පොඩි නමට හානියක් වෙනවා. එයාට මං ගැන තලහක් වෛරයක් ඇතිවෙනවා. මටේ නාවේකිකට ම ගිහිල ගැහුවෝත් මොකක් කරිතුවායාලෙක් නොත්. ගොඩක් ප්‍රශනවෙන්න පුලන අපි කාටවත් ංසා කරන්න ඉතියක් නෑනි. හැබ අපිට ඒගොල්ලොන්ගේ හැසිරීමම් ඉදා. අපිට ආවේගයන්ග එකති එනවනි. එතකොට ඒ වෙලාවට කරන්ඩෝන එකක් තමයි ඒ අදාළ කෙනාගැන හෝ දෙයගැන හෝ මෙිනෙහි කරන්න නැතුව ඊත වඩා සාහමුලිම් වෙනස්. අරමුණකට ඔබේ අවධානය යොමු කරන්ටු සාහ කරන්නවා. එක තාමෝද තාමහෝද ක්‍රමයක් ඒක හිතාහතාගන්න. මම එක ප්‍රායෝගිකව බරල තියෙනවා ඇත්තටම සාර්ථක වෙලාතිෙන තටම සාර්ථක වෙලාය. ඊට පාසේ පැකීප එකට පාසේ මතකවත් නෑ හෙම සිද්දියයක් වුණනාා කියලා. තින් කෙනෙක් අහන්න පුළුවන් අහන්ස තරහකාරයා මේ ගෙතරම ඉන්න කොට සාමින්න්නහන්ස කෝමදිතින් වෙනේව ගැන මෙනෙහි කර කර ඉන්න කියලෙතින් එකික ලොකුවැෑයමක් මේ කක්කත් සිල්ලරට ලාබෙට ගණ්ඩ බෑ මේ හැම්ම එකක් වෙනුවෙන්ම කැපවෙන්නෝන්. කැපවඩෝ එහෙම ලොකු වටිනකමක් වෙන දේකට දීලා ඒ දේ තුළ අපිට මේ පැවිසි අතරමකොත් දිකටම අර ගිනිකන්දක් වගේම දැවිිදැවි තියන මනසවල් අපි කාටවත් නෑනේ ඊම තියෙනවනක් අපි ඉන්න හරි භයානක අත්ව එකනේ. හිම එකක් නෙමින් මේ තියෙන්නේ මූලික දවේශය තියෙනවා හැබැයි වරිංවර කියන කතා ඇහෙනකොට කරන වැඩපේනකොට සිරිච්චවිද ආරංචි වෙනකොට එක කෙනගේම තොරතුරු අහන්ඩ හම්බ වෙනකොට අපි වරිින්වරා ඇවිස්සෙනවා. ී වගේ වෙලාවක ඒක ගැන මෙනෙහි කරකර ඉන්න නැතුව මම යෝජනා කරනවා වෙන පැත්තකට ඔබේ අවධානය පූර්ණව යොමු කරන කෙනෙෙන් පවටම පත්වට. එතකො ඔබට අඩ්ඩුම. ඒ ඒ මනෝභාවය නිසා වෙන හානිය සියට සීයක් නවත්තන්ට බැරිවුුණත් අර බරපතල තීන්දු තීර නරගෙන වැඩ පුළුවන් දේවල් නොවත්තකන්නු. එක ලොකු දෙයක්න ටික වෙලාවක්ගේ අරමුණ මගෑරීම නිසක්. හම ආකාරයකට වෙන්න පුළන් ලොකුම හානිිතික නවත්තන්න පුළන් වේශේ තියක හානයයක්ත්තම ඉතිෝක ික්ත් තියාගන්න හොදනම් තියා ගන්ඩ කියලා ගේයවුතු වහන්සි දේශ කරවන චු ත් තිගට කන්න කියලා. ඒ මුන්වහන්සි දේශනා කරන්න නැත්තේ. එක තියන තාකල් ප්‍රශ්නයක්. හැබැයිති රි බලනවනේ ඒ තියන සිතුවිල්ලෙන් හරි වෙන බලගතු හානිය අවම කරගටන අප මුලින් බලන්. එකමඔට යෝජනා කරන්නේ බුදු දහමේ තියන විතක්ක සන්ටාන සූත්‍රයේ තියන කරුණමකක්ද ඔබ ඔබට ඇතිවෙන ආවේකය ඔට ඇතිවෙන ආවේගය ඇතිවෙන්නේ යම් අරමුණක් නිසාද අරමුණ පිළිබඳව මෙනෙහි කිරීම සහම් මුලින්මනවත්තලා වෙනස්ම වූ දේකට ඔබේ මනස යොමු කරන්න සජායනාවට වන්දනාවට පැවිදට න හිම යෝජන කළති. සක්මනට මෙම වෙනස් කරට කියලා. දැන්ක්‍රම මං ඔබට තුනක් කියලදුන්න. තව ක්‍රම රාසියක්ක් තියෙනවා ප අධික ගමන් වෙෙසත් එක ඉන්නන්සත් පෑකට තව විනාඩි කීපය යඩු අපි අටයි විසිපාට තමයි දේශනාව පටන්ගත්තේ. ඉති දැ නමයයි විසි පහට කිටටුයි. තාම හොඳින් මේ කරුණු තුන ඔබ එකන ගත තව කරුණ දෙකක් තියන කරුණු දෙක කියන්ට වෙලාව මදි කෙටියෙන් කිවෝත්කයි. ඉළඟක තමයි. අපට නරක අයහපත් සිතුවිල්ල ඇති කරන ඒ අරමුණ පිළිබඳව විදර්ශනානුවනින් දකින්න කියන එක කියනේ. ඔය ඕන අරමුණ අනිච්ච කියන ධර්මටයිති. අනාත්ම කියන්න ධර්මයටයිති. ඒ වෙනස්වීම කියන ධර්මතාවට පරිනාමයට අයිති, අනිච්චතාවයට අයිති. මමය මගේ කියල තියාගණ්ඩ කාටවත් බැරි දවල්නෙ ඔයි අරමුණු කියලා අපිවා උස්සන ආසයිතෝන, තරහයිතෝන, ඉරිසියාහිතතවන යොක්කොම අරමුණු වෙනස් වෙන දේවල්. ගැඹුරින් අන්නේ මම මගේ කියලා ගන්ට බැරි අරමුණුවලට අදාළ යථාර්ථය දකිින්. මේ අතර ව රමික විස්තරොත් අගුඩක් දෙවල් කියන්ෙ පස්සනයේ ගන්ති මේක තමයි බුතු අන්රු දේශනා කරනවා ඔබේ දිව දික්කර ගණට කියනවා තල්ල දක්වා. තල්ල දක්වා උඩු තල්ල දක්වා දිව දික්කරගෙන දිවෙන් තල්ල තෙරපගෙන ති තල්ල තෙරපගෙන උඩුඇම්දේ දට්ටික යටයන්ද දට්ටිකත්ක් එක්කට මෙහෙම තියාගෙන රද්ධික ආවේග එනකොට දත්මිටි කාගෙන තල්ල තෙරපගෙන යම් වෙලාවක් ගත කරන්න කියලා. එමුකොද හේතුව ඒ විදියට අපි යම් වෙලාවක් ගත කරනකොට අපි දන්නම නැතුව අරාවේග ප්‍රහින වෙලා යන එකවේ හිතම්ම තමයි මුල් හතරම හිතින් බැරිකොට ඇගෙනුත් ඒකට දායකත්වයක් කන්නු අරගෙන හිතාදාගන්නන අපේ අම්මලහම කියන්නන. මේවා ඉවසගෙන හිටිය ඒ වෙලාවල්ලල තත්මිටි කාගෙන කියල එක ලොකු දෙයක් එක ලොකු දෙයක් තත්මිටි කාගෙන හරි අපේ ඒ අසානකාරීම වෙලාව පන්නගත්තොත් ඉතුරු ඒවා පිටිපුල්වා. දෙහොඳයි පස්සල් දහම් කරුණු ටිකක් ඔබ ඉගන ගත්තා මත්කුඩාක් මහන්ස වෙලායි නවතේ හතහමාරට විතර අත් එ් එක ස්කෝලට හිල්ල එතනත් පැ් පහක් විතර අධ්‍යාපන කටයුතු අලනියලිල්ලා ඊට පස්සෙදී තවත්ැ පහකට මං හිතන්නේ අධික වෙලාක් කිලමිට්‍ර දහස්සක විතර මංගහිතන්නේ දුරක් දුම්රයේ අධිවේගී දුම්රියයා සිංකන්සෙන් කියලා කියන අධිවේගී දුම්රියක දීර්ග වෙලාවක් ඇවිල්ලා ආපු ගමම්ම මේ දේශනාව සිතකරන්ට අපි ටාරම්භ කරන්ටුනා කාලයකුටා ගත වෙලතිබිච්ච නිසා තින් අපි සතුටු වෙනවා මේ වගේ ධර්මකරුණු ටිකක් කොච්චර මහන්ස් වෙලා හිඩියත් ඔබට කියලදට ලැබිච්චක අපේ භාග්‍යයක් ඒ වගේම මම සතුටවෙන්නේ අපේ පූජනීය ස්වාමීන් වහන්සේ ඩාවින් ජාත්‍යන්තර භාවනබෞ්ධ මධ්‍යස්ථානආධීපති උඩහේනෙ සීල රතන අපේ සාමන් වහන්සේ උන්හන්සේගේ පන්සල උහන්සගේ දායකයොත් එක්ක කරගෙනයාන නිස්ථානය මටාරාධනා කරලත් තිබුණ අපේ සිද්නිි නුවර ජීවත්ත නොස්ත්‍රේලියාව අපේ තිස්ස ඒක නායක මහත්මය මාර්ගින් සාවින් වහන්සේ දවසක අනිමාර්රෙන් මොස්ට්‍රෙලියාවට වැඩියොත් වඩින්නට කියලා ඩාවින්වලට අවස්ථා කීපක මතක් කලා නමුත් මේ වසංගත තත්ත්වයක්ත් එක්ක යොක්කොම ඩා එවනත් මෙහෙම හරි අපේසායින් අහන්සගේ පන්සලේ දායක පිරිසත් එක්ක පින්කමක්කරන්ට ලැබිච්චක ගැන විතාම සත්තුටට පත්වෙනවා. පන්සලේ අපේසායින්හන්ස කෙනෙක් වැඩඉන්නව කුළුගම්මන විමලජෝති ස්වාමින් මහන්සේ වැඩ සිටිනවා තියවුණ හන්සගේ අනුශාසන ඇතුව මේ වස්කාලි කෙරෙන උතුම් පින්කම්මාලාවට අදාලව අද දේශනාවක් කලේ ඇත්ත සූම් එකකෙන් බණ කියන්ඩ ඉල්ලුවේ. මුත් මම සූම් එකෙන් බණ කියන්න එච්චර කැමති නෑ මොකද හේතු අඩුම කවරවාරි බණහං ඉන්නවද කියලව දන්න අඩුම මට මේ බුද්ධපුතොන් එකෙන් බණ කියනකොට අඩුම මම දන්නවා කීප දෙනෙහරී මේකත් එක්ේ ඉන්නවා කිය මක ූම් කතාව දයන්නේ මිනිස්සෝ ඕකේ ඔන්ලයින් ඉන්නවා කියලා දාලා ගිහිල්ල වෙන වැඩ කර කර ඉන්න පුළුවන්න්න ගොඩක්යි පේෙන්ත් නෑ දන්නෙත් නෑ හරි සංකීර්ණය එකන නමුත් මේ බුද්ධ පුතුන් ඔොසේ බනියන්ටේ ඇත්තු කැමැතිවුණ ඒ ඇත්තන්ගෙ තියෙන මුහුණු පොතවල් එකන ෆේස් බොක්් ගිනුම් පාවිච්චි කරලා සූමාදී ක්‍රම පාවිච්චි කළේගොළුමේ බන අනිත්තා අතර බෙදාහදාගත් අහුව මාරු කළ ඉතින් අපි සතතුටවනෝව විශාල පිරිසක් දෙසය පණහකට අධික පිරිසක් අක්කණ්ඩවම මේේ දේශන අවශ්‍රවනය කළ රැස්සුනු සියලුම පින්කුසල් අපේ දායක පිරිස නමින් මටම මුල් දායිකාවගේෙන් නම ඔක්කොම කියවන්න තේරෙන. සන්ධතු සනේ සනේට් මංහිතනො හරි කියලා ඒ මහත්මිය නිල්මිනි රණතුංග සම්පත් රනතුංග ඒ ඇතැන් නමින් ලසන්ත ප්‍රනාාන්දු ඩිලානි ුණරත්න ඇතන් නමින් මිනෝසි රනතුංග ෙෙන් ෝජ් ඒ හත්ම හත්මින් නමින් රෝමේස් ප්‍රනන්දුර චිර පතිරන මිල ප්‍රේම රත්න සමින්ඳ පෙරේර මහත්ම මහත්මීන් ලා නමින් සහ. රාතනාව කරපුවා අ සන්ත පෙේර මහත්ම ඇතුළු සියලු දෙනා නමින් මිය ගිය ඥාතීන්ත අපි මේ පින් අනු ෝදන් කරමු බනහ පෝබ නමින්ම් මී ගේ ඥාතිීන් තත්මි පින් අත්වේවා සෝපත්වේවා සැපත්වේවා ඔබේ අපේ ඥාති හිතම ත්‍රාදීන් මේ පින් අනුමෝදන්ව මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහන් නිබනම අවබෝධ කර ගනිත්වා සදූ සද සදෝ දෙවියෝපින් අත්කර ගනිත්වා දෙවියන්ගේ ආසිවාදය ඒේ පූජනීය සිල් රතන වාවින් හන්සේ කළු ගම්මන සායින් අහන්සේ ඇතුළූ මහන් සංගරත්නයටත් දායකත්වේ ගත්ත ඉහත නම් සඳහන් කරපුත් සැදහැවතුන්ටත් ඒ පෞල්ල ජීවත්තු සිටින මෞතෙම පියන් මෙත්නංගේ ඇත්තන්ටත් දවාදරුවන්ගේ අධ්‍යාපන කටයුතුත් කරෙන වනන්ගේ දවාදරුවන්ටත් රැකිරක්ෂා වෙළඳ ව්‍යාපාර කරනවනංගේඒ කටයුතුවලටත් දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා බනහ පෝබටත් බුද්ධපුතුන් ශ්‍රාාවක ශ්‍රාවිකාවන් හැමෝටමත් මුහුණ පොතේ වගේම බදධ පුතුන් එකතුව හැම ෝටම සියල දෙ වියන්ගේ ආසිර්වාදයෙන් යහපතක් සෙතක් ශාන්තියක් වේවා සියලුම දෙවිවරු මේේ පෙන් අනු මෝදන් වේ නිවන් අවබෝධ කරත්වා සසා සා අවසාන වස්සේෙන් සියලු කටයුතුවලට අපට මහෝපකාරී වෙන කල්්‍යයාන මිත්‍ර අති පූජනීය කනගවා සුගත භාවනනා මන්ධ්‍යස්ථානය. පජ සුගත සෙනසන න්සායි සුගත ාවනාමත්‍ය අස්ථානයන්නේ නිර් මාත්‍රුවර හරලුනිික වැවෙ ස දම්ම සා මීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු අත මා සමග ස්වාමි හන්සල වත් හයනමක් වැඩම කලා අපේ කුම ගවායාවි හරස්ානි ස්වාමින් හන්සේ ජි සුගත සේනා සනාධ කාරී අපේ චන්දවි මල සාමින්න හන්සේ වගේම කනගවා සුගත සේනා සනාධදිකාරයේ. අප සහුතර පූජනීය සහවා සාමින්න් වහන්සේ ඒ සියලු සාමින්න් වහන්සේලාටත් අපේ ජපානේ ස්වාමන් වහන්සේ කෙනෙකුත් වැඩම කලාමේ උතුම් පින් කමට ඒ අගචිත්ත ස්වාමින්න් වහන්සේ ජානේ උන්හන්සේ ඇතුළු සියලු සාවාමින්න් වහන්සලටත් අපි මේ වැඩම කරපු පලාාත පුකෝකා කියන පලාත අයිලන් දෙ එකක් ඉතින් මෙහි වැඩවාසය කරනු අපේ තර්න හා මුදුරු කෙනෙක් සේනාාසනයක් හදලා උන්නහන්සේගේ කටින වස්ත්‍ර පූජාපින් කමටයි අපි වැඩම කරේ දුර බැහැරගිවාගෙන හෙට දවස පැවැත්වන ඉතින් උන්හන්සේ ඇතුලූ ඒ සියලු දෙනාටත්. අපට මේ කටයුතු කරන්නට උපකාරවත්වෙන අපේ සැදැහැවත් දායකැත්තන්ටත් සියලුම දෙවියන් ගේ අස්සිරර්වාදේන් හපතක්වේවා තුනුරුවන්ගේ ආස්සිර්වාදය ලැබේවා අප හැම දෙනාටම ඉක්මන් භවයකදී නිර්වාණ ධර්මය අවබෝධ කරගන්ට දුකින් නිතහස්වෙන්ට මේ පින්ංකු සල්. రමివේවාసధుసదు සధు అకా శట్టహజబుం మట్్టా దේవానాනාగా మහිత్తికా పుഞ్ంతంగను మో ిత్ చిరం్ రక్కంతు సాసనంాక సట్టాజుం మట్టా దేవానాగా మහිత్తిక ుഞ్యంతంగను మోిత్వా చిరం రక్కంతు ేశసనం ాకా సట్టాజుం మట్టా దేవానాగా మහිతిక ഞഞంతంగను మෝதிిత్ చిరం రక్కంతు మంపరంతీతీ. ඔබ හැම දෙනාම නිදුveවා නරෝgiවෙවා സපതවා സදසා ස.